සුබම සුබ දවසක් ඔයාට රුවන්වැලි මහා සෑය සමග බැඳුණු රුවන්වැලි සෑය බටහිර දොරටුවෙන් වන්දනා කරන්න යන නාගයින් සහ තවත් විශ්මිත දේවල් අද අපි කතා කරමු එහෙනම් රැඳෙන්න වීඩියෝ එක අවසානයේ වෙනකන් අපි මේ ජීවත් වෙන මහා භද්‍ර කල්පේ පළවෙනි බුදුරජාණන් වහන්සේ තමා කකුසඳ බුදුරජාණන් වහන්සේ ඒ බුදුරජාණන් වහන්සේගේ කාලේ මිනිස්සුන්ගේ ජීවිත කාලේ ආයුෂ ගොඩක්ම වැඩි එහෙම එහෙම ක්‍රමක්‍රමෙන් ආයුෂ අඩු වීගෙන යනවා ඒ වෙනකොට දීර්ඝ ආයුෂ ඇති බුදුරජාණන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා විසිර පවතින ලෙස පිරුණුවන් මංචකේදී දීර්ඝායුෂ පිරි බුදුරජාණන් වහන්සේලා ප්‍රාර්ථනා කරන්නේ නැහැ දීර්ඝායුෂ පිරි බුදුරජාණන් වහන්සේලාට පිරුණුවන් පෑමෙන් පසු මිනිසුන්ට එකම එක චෛත්‍යයේ වන්දනාමාන කරන්න ඉතුරු වෙන්නේ බුද්ධ ධාතුන් වහන්සේලා තම්පත් කෙරුණු. අපි ධර්මය අවබෝධ කරගන්න ගෞතම බුදුරජාණන් වහන්සේ වෙනකොට මිනිසුන්ගේ ආයුෂ ප්‍රමාණය ගොඩක් අඩු වෙලා තිබුණේ. අපේ බුදුරජාණන් වහන්සේ මිනිසුන්ට ධර්මය අවබෝධ කරගන්න මේ හැම දෙයක්ම සඳහා උන්වහන්සේ ජීවත් වෙලා හිටියේදී ධාතුන් වහන්සේලා ලබා දීලා තිනවා. කෙස් වගේ ධාතුන් වහන්සේලාට කියන්නේ ජීව ශාරීරික ධාතුන් වහන්සේලා. බුදුරජාණන් වහන්සේලා ජීවත් වෙලා සිටියේදී තමයි එම ධාතුන් වහන්සේලා ලබා දෙන්නේ. දැන් අප බුදුරජාණන් වහන්සේ බුදු වෙලා අවුරුදු 45ක් වගේ තමයි ගම්නියන් ගම් සිසාරා ධර්මයේ දේශනා කළේ ලෝක සත්‍යයන් ගලවා ගන්න. බුදුරජාණන් වහන්සේ පිරිනුවන් මංචකයේදී අදිෂ්ඨාන පහක් කරනවා. ඒකෙන් අදිෂ්ඨාන තුනක්ම ශ්‍රී මහ බෝධියේ දක්ෂිණ ශාඛාව සම්බන්ධු. ඊතුරු අදිෂ්ඨාන හතර නිසා පස්වෙනි අදිෂ්ඨාන වෙන්නේ හතරවෙනි අදිෂ්ඨානයේ පිරිනුවන් පෑමෙන් පසු දකුණු අකු ධාතුව අනුරාධපුරයේ ථූපාරාමයේ නම් සෑයක තැන්පත් කරන අවස්ථාවේදී අහසට බුදුරුවක් මැවිලා යමා මහ පෙළහර පාන්න කියලා. පස්වෙනි අදිෂ්ඨානයේ තමයි දුටුගැමුණු නම් රජ කෙනෙක් ලංකාවේ මහා සෑයක් කරවා ද්‍රෝණයක් වූ ශාරික ධාතුන් වහන්සේලා තැන්පත් කරන අවස්ථාවේ යමා මහ පෙළහර පාන්න කියලා. මේ හැම දෙයක්ම අපේ ඉපැරණි ඉතිහාස ග්‍රන්ථවලත් ඒ ආකාරයෙන්ම සිදුනා කියලා සඳහන් වෙලා තියෙනවා. දුටුගැමුණු රජතුමා කරඬුව හිස මත තබාගෙන චෛත්‍ය වටේ ප්‍රදක්ෂිණා කරලා ධාතුන් වහන්සේලා සහිත කරඬුව චෛත්‍ය ගර්භයට වැඩම කරවන්න සූදානම් වෙන මොහොතේ කරඬුව හිසින් අහසට නැග බුදු කෙනෙකුට පමණක් කළ හැකි යමා මහ පෙළහර පා ධාතු ගර්භයේ නැවත පිරුණන මංචකේ බුදුරජාණන් වහන්සේ පිරුණන් පෑ ආකාරයටම වැඩ සිටියා කියලා ඉතිහාස පොත්වල සඳහන් වෙලා තියෙනවා. දැන් අපි කතා කරමු රුවන්වැලි සෑය වැඳ පුදා ගන්නෙන නාගයින් ගැන. බුදුන් වහන්සේට සමානව බුදුන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින වසර 2000කට අධික කාලයක් ලෝකේ පූජනීයම ස්ථානයක් වුණ අටමස්ථානයේ සහ අනුරාධපුර මහාවිහාරයේ ප්‍රධානතම බුදුරජාණන් වහන්සේගේ ශාරීරික දාගැබක් වුණ ස්වර්ණමාලි මහා සෑය නැත්නම් විවිධ නම් වලින් හඳුන්වන අපගේ රුවන්වැලි සෑය අපි වන්දනා කරන්න යන්නේ නැගෙනහිර දොරටුවේ. රුවන්වැලි සෑය වටා දොරටු හතරක් තියෙනවා. උතුරු දොරටුව, දකුණු දොරටුව, නැගෙනහිර දොරටුව සහ බටහිර දොරටුව කියලා. අප රුවන්වැලි සෑයට වැඳ පුදා ගන්න යන සෑම වෙලාවකම බටහිර දොරටුව විවෘත කරන්නේ නැහැ. මොකද මේකට හේතුව බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා. ඒ කියන්නේ ධාතුන් වහන්සේලා අටෙන් එකක්ම තැන්පත් කරලා තියෙන්නේ මේ රුවන්වැලි සෑයේ. ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා පිහිටලා තියෙන්නේ නාගලෝකේ කියලා තමා ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ඉරිදි සම්පන්න ස්වාමීන් වහන්සේලා නාගලෝකයට ගිහිල්ලා ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා රුවන්වැලි මහා සෑයේ තැන්පත් කරන්න වැඩමවාගෙන ඇවිල්ලා තියෙනවා. ඒ හේතුවෙන් අදටත් රුවන්වැලි මහා සෑය වන්දනා කරන්න නාගලෝකයේ සිට නාගයින් පැමිණෙනවා කියන සංකල්පයක් තියෙනවා. මේ නාගලෝකේ ඉඳන් නාගයින් පැමිණෙන්නේ රුවන්වැලි සෑයේ බටහිර දොරටු. රුවන්වැලි සෑයේ බටහිර දොරටුවෙන් නිහා නාග විමානය තියෙනවා කියලත් සඳහන් වෙනවා. වෙස් මාරු කරන්න පුළුවන් ෂණෙන් අතුරුදහන් වෙන්න පුළුවන් නාගයින් පිරිසක් තමයි නාගලෝකේ ඉන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේට ධර්මය අවබෝධ කරගන්න පුළුවන් දෙවියන්ට සහ මිනිස්යන්ට දේවෝ මනුස්සාන මේ ගැන නාගින් හොඳටම දන්නවා. ඒකින්ද බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තියෙන චෛත්‍යවලට නාගින් වැඳ පුදා ගන්න පැමිණෙනවලු. පැමිණිලා ලබන ආත්මේ මනුස්සාත්මයක් ලැබිලා මේ සංසාරයේ කෙලවර වූ උතුම් වූ නිර්වාණ ශාන්තිය අවබෝධ කරගන්න උත්සාහ කරනවා කියලා තමයි සඳහන් වෙන්නේ. බටහිර දොරටුව අසල පඩිපෙළ පාමුල මේ වගේ වතුර එකතු වෙන තැනක් තියෙනවා. පඩිපෙළෙන් පිටත වැඩිය සුද්ධ කරන්නේ නැහැ. බලන්න ඇත්පවුර දිහා මේක පැරණි විදිහටමයි තියෙන්නේ. ඒ හැමදේම ඉපැරණි දවසින් ඉඳන් අද වෙනකන්
නාගයින් සඳහා තමා වෙන් කළා තියෙන්නේ. රුවන්වැලි සෑයේ සිඳුවන විවිධ හාස්කම් අద్భుත සිඳුවීම් ගැන විවිධ තැන්වල යම් යම් දේවල් කතා කරනවා. දැන් අපි කියන්නේ රුවන්වැලි මහා සෑයේ චෛත්‍ය බොහෝ කල බාරකාරත්වයේ ඉසුළු පල්ලේගම හේමරතන ස්වාමින් වහන්සේ පැවසූ දේවල් ටිකක්. මේ ස්වාමින් වහන්සේත් කියනවා රුවන්වැලි සෑය ආශ්‍රිතව විවිධ අద్భుත ආශ්චර්යමත් දේවල් සිඳුවෙනවා කියලා. උන්වහන්සේ පවසන විදිහට බොහොම අධ්‍යාත්මිකව භක්තියෙන් මේ ස්ථානෙට පැමිණුණොත් අපි හැමෝටම මේ අద్భుත සිඳුවීම් සියසින් දැක බලා ගන්න පුළුවන් කියලා තමයි සඳහන් කරන්නේ. උන්වහන්සේලා පවසන ආකාරයට සාමාන්‍ය භික්ෂූන් වහන්සේලාට වඩා වෙනස් භාවනා යෝගී භික්ෂූන් වහන්සේලා චෛත්‍ය අවට භාවනා යෝගීව සහ සැරිසරනෝ මේ භික්ෂූන් වහන්සේලා කවුරු එක්වත් කතා කරන්නේ නැතිලු. හැබැයි පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේත් මේ භික්ෂූන් වහන්සේලා සමග කතා කළා නැහැ. විශේෂත්වයේ තියෙන්නේ අපි දකින සාමාන්‍ය භික්ෂූන් වහන්සේලාට වඩා මේ භික්ෂූන් වහන්සේලා ගොඩක් වෙනස්. මේ භික්ෂූන් වහන්සේලා එන්නේ කොහෙන්ද? නැවත යන්නේ කොහෙන්ද කියලා කවුරුත් දැකලා නැහැ. හේමරතන ස්වාමීන් වහන්සේ විතරක් නෙමෙයි රුවන්වැලි මහා සෑය පිළිසකර කරන බාසුන් නැහැලත් මේ වගේ ආශ්චර්යමත් දේවල් දැකලා තියෙනවා. සෙනග අඩු රාත්‍රී කාලවලදීත් මේ ආකාරයේ ගිහි පින්වතුන් දකින්නත් පුළුවන්. සමහර වෙලාවට මිනිස්සුත් එක්ක මේ අద్భుත ගිහි පින්වතුන් සැරිසරනවා. නමුත් මේ ගිහි පින්වතුන් කාත් එක්කවත් කතා කරන්නේ නැහැ. මේ පින්වතුන් එන වෙලාව එන්නේ කොහෙන්ද යන්නේ කොහෙන්ද කියලා කාටවත් හිතාගන්න බැහැ. මේ ගිහි පින්වතුන් පුණ්‍ය භූමියේ රාත්‍රී කාලයේදීත් භාවනා යෝගීව සිටිනවා කියලා හේමරතන ස්වාමින් වහන්සේ කියනවා. විශේෂත්වයේ තියෙන්නේ රූපෙන් සාමාන්‍ය මිනිස්සුන්ට වඩා ගොඩක් මේගොල්ලෝ වෙනස්. සඳ පායන රාත්‍රියේ විවිධ වර්ණ රටා රුවන්වැලි සෑය අහස් ගැබේ දකින්න ලැබෙනවා කියලා. උදේ 4 වගේ රුවන්වැලි මහා සෑ රදුන්ගේ පූජාවෙත් විවිධ බෙර ශබ්ද වගේ ශබ්ද ඇහෙනවා කියලත් සඳහන් වෙනවා. සොලි ආක්‍රමණ, සතුරු ආක්‍රමණ වගේ බලපෑම් හමුවේ රුවන්වැලි සෑ පුදබිම ඇතුළු අනුරාධපුර රාජධානිය විනාශ වී යනවා. ඉංග්‍රීසින් විසින් නැවත වනගහනට ලක්ුණු රාජධානිය සොයා ගන්නවා. පූජ්‍ය නාරන්විත ස්වාමින් වහන්සේ තමා රුවන්වැලි සෑය නැවත හඳුනා ගන්නේ. එම ස්වාමින් වහන්සේගේ අප කැපවීම මත රුවන්වැලි සෑය ප්‍රතිසංස්කරණය කරන්න යෙදෙනවා. කෙසේ හෝ නාරන්විත ස්වාමින් වහන්සේගේ දැඩි කැපවීමෙන් රුවන්වැලි මහා සෑයේ සැලසුමත් හොයා ගන්නවා. රුවන්වැලි සෑය ප්‍රතිසංස්කරණය කරන අවස්ථාවේදී බෙර හොර නැ පංචමහා තූර්යනාදයක් ඇසුණ කියලා ජනප්‍රවාදයේ සහ පැරණි පොත්පත්වල සඳහන් වෙලා තියෙනවා. මේ වගේ ඔබ හොඳින් දන්නා දෙහි නොදන්නා පැත්ත ගැන දැනගන්න අපේ මීඩියම් YouTube channel එක subscribe කරන්න, bell icon එක click කරන්න. ඒක තමයි ඔයගොල්ලෝ අපට දෙන ලොකුම ශක්තිය. ඒ වගේම මතක් කිරීම දෙකක් තියෙනවා. ඔයම් කුමන ව්‍යාපාරයක් හෝ කරනවා නම් ඔබේ ව්‍යාපාරයේ ringing tone එක, FB post එක, video ad එක, SMS campaign මේ හැමදේම අපිට කරලා දෙන්න පුළුවන් අපේ description එක බලන්න. ඒ වගේම ඔයා ලෝකේ කොහේ හරි ඉඳන් අපිව අහනවා නම් Medium කියලා ලස්සන සින්දු තියෙන radio channel එකක් තියෙනවා. Description එකේ link එක තියෙනවා අහන්න පුළුවන්. එහෙනම් පරිස්සමින් ඉන්න.